ඔබේ අපේ ඡන්දෙන් මහජනයාගේ ඡන්දෙන් ප්‍රාදේශ සභාවට ගිහිල්ලා නගර සභාවට ගිහිල්ලා පළාත් සභාවට ගිහිල්ලා පාර්ලිමේන්තු ගිහිල්ලා මැතිඇමතියෝ වෙලා ජනාධිපතිලා වෙලා මේ රටේ ජනතාවගේ ඡන්ද බලය අරගෙන රට හදන්න ගිහිල්ලා රට කාපියුන් ගැන තමයි මේ කියන්නේ වෙන කවුරුත් ජන නෙමෙයි වෙන කවුරුත් ජන නෙමෙයි මේ කතා කරන්නේ රනිල් වික්‍රමසිංහලා ගැන මේ දඬුවම් දෙන්න ඕන කියන්නේ රාජපක්ෂලාට මේ දඬුවම් දිය යුතුයි කියන්නේ නගර සභාවේ නගරාධිපතියට මේ දඬුවම් දිය යුතුයි කියලා කියන්නේ ප්‍රාදේශීය සභාවල පවක් කොල්ලගාපු මහජන නියෝජිතයන් නමින් පෙනී හිටපු චෞර කල්ලියට වෙන කාටවත් නෙමෙයි මොකද ඒකත් අපි හරියට බේරලා කියන්න ඕන හොරුන්ට දඬුවම් දෙමු කිව්වම ඒක හරි විශාලයි අදහස නමුත් කාටත් පැහැදිලි මේ කියන්නේ මහජනයාගේ වරමක් අරගෙන මහජනයාගේ ආයතන වලට ගිහිල්ලා මහජනයාගේ කොල්ලකාපු ධනය කොල්ලකාපුයන් ගැන සහ අපේ සබහා ධර්මය පරිසරය කොල්ලකාපුයන් ගැන තමයි මේ කියන්නේ වැලි ටික කොල්ලකාපුයන් ගස් ටික කොල්ලකාපුයන් ඇලදොල ගංගා විනාශ කරපුයන් ආදි වශයෙන් අපේ පරිසරය ඒ කියන්නේ රට කාබාසිනිය කරපුයන් ගැන තමයි ජනතාව මේ කියන්නේ වෙන කවුරුත් ජන නෙමෙයි තමම්ම ඡන්ද දීලා පත් කරලා යවලා තමන්ට කොකා පෙන්නපු තමන්ව පීඩාවට පත් කරපු තමන්ව විනාශ කරපු රට විනාශ කරපු මේ 75 වසර මේ රට පාලනය කරපු දේශපාලන 70 ගැන තමයි මේ කියන්නේ වෙන කවුරුත් ජන නෙමෙයි මම කැමති ඒගොල්ලන්ට පරයෝගේන වචනේ පාවිච්චි කරන්න පරයෝගේන වචනේ පාවිච්චි කරන්න හේතුව පර සුද්ධ කියලා තමයි පුරන් අප්පු කිව්වේ මේ මාතලේ පර සුද්ධෝ පර කියලා කියන්නේ පිට පිට තව වචන තියෙනවා පර කියලා කියන පිට විවිධ වචන තියෙනවා මුනුත් පරයෝ රනිල් වික්‍රමසිංහ කියන්නේ පරේ මහින්ද රාජපක්ෂ කියන්නේ පරේ මෙරට කාපුවන් ඔක්කොම පරයෝ පරයෝ ජනතාවගේ ඡන්ද අරගෙන පාර්ලිමේන්තු ගිහිල්ලා පළාත් සභාව ගිහිල්ලා ප්‍රාදේශ සභාව ගිහිල්ලා නගර සභාව ගිහිල්ලා මෙරට කාපුවන් ඔක්කොම පරයෝ උන් අපේ නෙමෙයි අනුන්ගේ ඒකට තමයි පර කියලා කියන්නේ උන් අපේ නෙමෙයි මේ අපේ දරුවන්ගේ නෙමෙයි මේ අපේ වැඩිහිටියන්ගේ නෙමෙයි මේ අද ජීවත් වෙන පොදු ජනයාගේ එවුන් නෙමෙයි උන්ට මේ රට ගැන හැඟීමක් තිබ්බනම් මේ රටේ ඊළඟ ජෙනරේෂන් එක ගැන හැඟීමක් තිබ්බනම් මේ රටේ පොදු ජනයා ගැන හැඟීමක් තිබ්බනම් මේ රට මේ වගේ අභාවාචක තත්ත්වයකට ඇදලා දාන්නේ නැහැ අද මේ රටේ පොඩි එකාට දෙමව්පිය තුල අදහසක් නැහැ මොකක් අනාගතේ සිද්ධ වෙයිද කියලා ඒක තමයි රටක මනින්න තියෙන ප්‍රධානම මිම්ම අය වෙන මොකක්වත් ඕනේ මේ ජීවත් වෙන දෙමව්පියන්ට දැනෙනවා නම් මගේ ළමයා හෙට දවසේ යහපත් විදියකට හොඳින් ජීවත් වෙන්න පුළුවන් රටක් උදා වෙලා තියෙනවා අය කියලා එන රට හොඳයි එහෙම නැහැ කියලා දැනෙනවා නම් ආයි කතා කරන්න දෙයක් නැහැ එහෙම නැහැ කියලා දැනෙනවා නම් ආයි කතා කරන්න දෙයක් නැහැ රට ඉවරයි ඊළඟ පරම්පරාවට රටක් නැහැ කියලා දැනෙනවා නම් ඒක තමයි හොඳම නිර්ණායකය ඒ රට විනාශ කර බවට අයි නිර්ණායකව නැහැ පැහැදිලි කිරීම අවශ්‍ය නැහැ අද අපිට තියෙන මේ රටක් මේ රටේ දෙන්න පත් කරපු හොරා කාපු වෙන් පන්නන්න ඕන කියන එක එක හොරා කාපු වෙන්ට දඬුවම් දෙන්න ඕන කියන එක දෙක ඒ දඬුවම් දීම සඳහා පැන්වීම සඳහා
ජනතාවට තෝරගෙන තියෙන ඡන්ද ලකුණ ව්‍යාපාරය තමයි විශ්වාසනීයව තෝරගෙන තියෙන ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය මාලිමාව වෙන මොකක්වත් නෙවෙයි වෙන මොකක්වත් ඇත්තෙත් නැහැ